ඉතින් කොහමද ඔයගලන්ට රෝයි ඉවෙන්ට් YouTube channel එකට අදත් ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මේ channel එක පටන් ගත්තේ ඇත්තටම මම ඉගෙන ගන්න දේවල් මගේ experience එක ඔයගලන්ට එක share කර ගන්න ගම ඔයගලන්ට දැනුමකුත් එකතු කරගෙන ඔයගලන්ට විනෝදාස්වාදයක් ලබා දෙන්න. ඉතින් මම දෙයක් කරන්න යනකොට මට වර්ධින දේවලුත් මම ඔයාලත් එක්ක share කර ගන්නවා. එතකොට ඔයගලන්ට පුළුවන් ඒ දේ වර්ධින් නැතුව හරියටම කරගන්න. ඉතින් ඔයා මම upload කරලා තියෙන videos බලන්න. ඔයා ඒවට කැමති නම් ඔයාට දෙයක් ගන්න පුළුවන් කියලා හිතනවා නම් වටිනවා නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. අද මම ඔයගලන්ට අරන් ඉන්නේ ඇත්තටම iMac එක කොහොමද RAM එකක් update කරගන්නේ කියලා. ඉතින් මම iMac එකක් මුලදීම ගන්න යනකොට Apple එකේ site වලට වගේ ගිහිල්ලා මම සෑහෙන comment reviews කියවලා විස්තර හොයලා බලුවා. ඉතින් මගේ අවස්ථාවනේ ෆොටෝ එඩිටින් වගේම වීඩියෝ එඩිටින්ත් කරගන්න. ඉතින් මේදී මම සාමාන්‍යයෙන් වීඩියෝ එඩිටින් කරද්දී ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරලා තිබ්බා 8GB RAM එකක් හොඳටම perform කරනවා ඇති කියලා. ඉතින් ඇත්තටම ඒකින්ද මම 8GB RAM එකකට ගියා. නමුත් මම දැන් වැඩ කරගෙන යද්දී ටිකක් බර වීඩියෝ එකක් එඩිට් කරනකොට සාමාන්‍යයෙන් පැය 3ක 4ක වීඩියෝ එකක් එඩිට් කරනකොට ටිකක් මගේ මැෂින් එක ස්ටක් වෙනවා. ඒ වගේම ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් එකක් ඒ වගේම රෙකෝඩින් සවුන්ඩ් රෙකෝඩින් සොෆ්ට්වෙයාර් එකක් එක මේ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් යූස් කරනකොට සොෆ්ට්වෙයාර් දෙක තුනක් එකට යූස් කරනකොට ඇත්තටම මැෂින් එක ටිකක් ස්ටක් වෙනවා. ඒකින්ද මට ඇත්තටම 8GB RAM එකේ මදි කියලා දැනුනින්ද මම ටිකක් අප්ඩේට් කරන්න try කරා. ඉතින් මම 32GB RAM එකකට යන්න තමයි කල්පනා කරේ. ඉතින් ඕගොල්ලන්ගේ බජට් එක ටිකක් low බජට් එකක් නම් ඕගොල්ලන්ට යන්න පුළුවන් 8GB වලට නම් ඇත්තටම ඕගොල්ලෝ YouTube වලට වගේ වීඩියෝ හදනවා නම් 8GB RAM එකක් ඇති. ඉතින් මම ඕගොල්ලන්ට recommend කරන්න ඕගොල්ලෝ වීඩියෝ එඩිටින් කරන අතරේ තව සවුන්ඩ් රෙකෝඩින් වගේ ෆොටෝෂොප් වගේ වෙන මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් යූස් කරනවා නම් අනිවාර්යෙන් යන්න පුළුවන් නම් 16GB වලටවත් යන්න කියලා. ඒ වගේම මම මේ RAM එක අප්ඩේට් කරන්න යද්දී මම Apple සයිට් එකේ සර්ච් කරනකොට මේක ඩොලර් 600ක් වගේ වුණා. ඉතින් මේක ටිකක් එක්ස්පෙන්සිව් හින්දා මම මේ Apple ලගේ කස්ටමර් සර්විස් එක කන්ටැක්ට් කරා. ඉතින් ඒ වෙලාවේ ඒගොල්ලන්ත් එක්ක කතා කරද්දී ඒගොල්ලෝ මට ඒගොල්ලන්ගේ ප්‍රයිස් එක රඩිය ටිකක් ගණන් අඩු තව බ්‍රෑන්ඩ් දෙකක් ප්‍රොපෝස් කරා. ඉතින් ඒ බ්‍රෑන්ඩ් එකේ මම පළවෙනි එකට තමයි ගියේ WOC කියන බ්‍රෑන්ඩ් එකට. ඒක මම ඔන්ලයින් ඕඩර් කරා USA වලින්ද තමයි ඒක ආවේ. සතියක් වගේ ඇතුළත මට ඒක ගන්න පුළුවන් වුණා. ඒ විදිහට ආපු RAM එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේක USA ඉඳලා ඕඩර් කරන්න මට ටැක්ස් ෂිප්මන්ට් ඔක්කොටම ගියේ මට ඩොලර් 250ක් විතර. ඉතින් Apple එකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක කම්පෙයා කරද්දී 150කටත් වැඩිය අඩුයි. ඒකෙන්ද මම මේක සිලෙක්ට් කරගත්තේ. ඉතින් අපි දැන් බලමු කොහොමද 27 inch iMac එකට මේ 32GB RAM එකක් අප්ඩේට් කරගන්නේ කියලා. Thank you.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි iMac එක RAM එකක් අප්ඩේට් කරගන්නේ. ඉතින් ඕගොල්ලෝ මම හිතනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. එහෙම කැමති නම් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් ආපහු හම් වෙනකන් ගිහින් ඉන්න. ඔයගොල්ලන්ට ජය වේවා.